සුබ මධ්‍යහන කයිටින් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම කුෂානි කෞශල්‍ය අත්නායක ප්‍රථමින වදහනය ප්‍රවෘත්තිය සිරස්තල වෙත වට හරි අතට හැරවීමේ පළමු පියවර ජයගත්තා මහා සංගරුවන ජනපතිට පවසයි අගමැති මුදල් ඇමති දුරේත් වැඩ අරඹයි නිශාන්ත සිල්වා විදේශ ගතවීම ගැන පොලිසියේ ප්‍රකාශය අද රුවන්වැලි සෑ කොත් පැලඳවීමේ මහෝත්සවය පස්වරුවේ හොන්කොන් මැතිවරණයෙන් විපක්ෂය ඉදිරියට රට හරි අතට හැරවීමේ ප්‍රථම පියවර ජය ගැනීමට ජනතාවට හැකි වූ බව මහා සංඝයා වහන්සේ පවසනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට සහ පැපිලියාන සුනිත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා නරහිම්පිට අභිහාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා උන්වහන්සේ සිත පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළා එතුමා ඊයේ පෙරේද කියලා තුණා එතුමා අභියෝග වලට බය නැ ඕනෑම අභියෝගයක් විසඳන්න පුළුවන් කියලා මම ඉතාමත්ම අගය කරනවා මේ අදහස අපිට අපි නොහිතපු තරම් අභියෝග එන කාලයක් තමයි මේ ඉදිරියේ තියෙන්නේ මේ අලුත් රජය මාජනයාගේ අගෞරවයට කලකිරීමට ලක් කිරීම සඳහා කරන්න පුළුවන් සෑම කූටෝපක්‍රමයක්ම කරන එක ගැන මට කිසිම සැකයක් අන්න ඒ නිසා ඉතාම ප්‍රවේශමෙන් අපි හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනේ අපි එතුමාට උපකාර කරන්න ඕනේ එතුමාව ආරක්ෂා කරගන්න ඕනේ කියන එක මම මේ වෙලාවේදී මතක් කරනවා පසුගිය කාලේ අපේ රටේ සමහර අය ගිසුම් මැති කරගත්තේ අපිට පරාජය අනිත්‍යයේ ජයග්‍රහණය ලැබෙන විදිහට එම නෙමෙයි අපි ඕනෑම ගිවිසුමක් ඕනෑම රටක් එක්ක ඇති කරගන්නකොට අපිටත් ජයක් ඒගොල්ලන්ටත් යහපතක් වෙන විදිහ ගිවිසුම් ඇති කරගන්නවා නම් ඒක මේ රටේ යහපතක් වෙනවා අපේ ජනාධිපතිතුමාට ඒ අත්දැකීම තියෙනවා ඒ ශක්තිය තියෙනවා ඒ අනුව එතුමාට කටයුතු කරන්න ශක්තිය පුළුවන්කම ලැබේවා කියලාත් මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා සිංහල කියලා විශේෂ බේදයක් ඇතුළු සියලුම මුස්ලිම් ජාතිකයන්ට ඒ වගේම ද්‍රවිඩ ජාතිකයන්ට හින්දු භක්තිකයන්ට ද්‍රවිඩ කතෝලිකයන්ට ඒ හැමදෙනාටම එකටම සැකක් බියක් නැතුව සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් ලංකාවක් රටක් බිහි වේවා ඒ බිහි කිරීමට අපේ නව ජනාධිපතිතුමාට පූර්ණ ශක්තිය හැකියාව ලැබේවා මේ අතර ජනාධිපතිතුමා පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරස්ථානයේ වෙත ගොස් විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේද බැහැදුටුවා. ජාතික විද්වත් භික්ෂු සංසදයේ ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. පුරගාල බලන්න ජනතාවට ඕන කමක් නැහැ ඔබතුමා කරන්නේ මොනවද කියලා. ඔබතුමා ක්‍රියාවෙන් ඔප්පු කරමු කෙනෙක්. ඒ නිසා මහා සංගරත්නය හැටියට අපි මේ වෙලාවේදී ඉදිරිපත් වෙලා එළියට ආවේ වෙන මොකුත් දිසා නෙමෙයි. මේ රටට දැවැන්ත නිවැරදි නායකත්වයක් ගොඩනගා ගත යුතුයි කියන මහා සංගරත්නයේ හැඟීම නිසා. මේ රට හදන්න ඔබතුමා ගන්න වැඩපිළිවෙලට අපේ ශක්තිය උපරිමයෙන් ලබා දෙනවා. ඒත් එක්කම ඔබතුමාගෙන් බොහොම ආදරෙන් ඉල්ලා හිටිනවා. අපි මේ රට පුරාම යද්දි අපිට දැනෙච්ච දෙයක් තමයි ලොකු ඉල්ලීමක් තියෙන ජනතාවගෙන් උගතුන් වියතුන් තුන් කියලා කියන පොතේ පතේ උගත්තු කියන එක නෙමෙයි වැඩ කරන්න පුළුවන් මිනිස්සු රටට ආදරය ඇති මිනිස්සු හොරමරකම් නැති මිනිස්සු ටිකක් කොහොම හරි පාර්ලිමේන්තුවට ඇතුල් කරන්න කියලා. ඒ නිසා දිස්ත්‍රික්ක 25න් අපි අඩු ගානේ. එක දිස්ත්‍රික්කයකට එක කෙනෙක් ගානවත් හරි විදියට අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් ඔබතුමා දාලා දෙනවා නම් ඒ වෙනුවෙන් අපි මේ මහා සංගරත්නය පෙනී ඉන්නවා. මොකද ඒක ඇත්තටම අවශ්‍ය කාරණාවක්. මොකද රටක් හැටියට ඒ සැබෑ පරිවර්තනයේ සිද්ධ කරන්න නම් මේ වගේ පිරිසක් එකතු කරගන්න ඕනේ. මේ රට තරම් හදන්න පුළුවන් රටක් නැහැ. ඒ නිසා මේ රටේ කියනාර සංස්කෘතික ශිෂ්ටාචාර මූලයන් මත ගොඩනගාගෙන අපේ ක්‍රමයට ඔබතුමා හැමදාම කියන දේ තමයි අපි පිට රටවල් ආදර්ශයට අරගෙන නෙමෙයි අපේ බුදුදහමත් එක්ක ගොඩනැගිච්ච මේ සංස්කෘතික මූලයන් ආදර්ශයට අරගෙනයි අපි වැඩ කටයුතු කරන්න ඕනේ කියලා ඒ නිසා ඒ තැනට අපි යන්න අවශ්‍ය වෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය දුරේද අද සිය රාජකාරී ආරම්භ කළා ස
सर्व आगमिक आशीर्वाद मध्ये महिंद राजपक्ष महता मुदल अमात्य धुरे राजकारी कटयुतु आरंभ कले मैति एमति वरुण सह अमात्यांश निर्धारण नेतृत्व पिरिसक विमावस्थावट सहभागी वुना අදරට වැටි තිබෙන ආර්ථික අගාධයෙන් ඉතා ඉක්මනින් ගොඩ ගැනීම අපේ ජනතාව අපෙන් බලාපොරොත්තු ඒ සඳහා අප නව ආකාරයට සිටමින් ජනතාව දැනෙන ව්‍යාපාරිකයන්ට විශ්වාසය තබිය හැකි ප්‍රතිපත්ති ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු කාලය ඇවිල්ලා අපි එසේ කරන්නට සමත් වන විට අප රටේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය නැවත ගොඩ නැගෙවි ආයෝජනය වැඩි වෙවි දැනට ආර්ථිකයේ පවතින හානිකර චක්‍රය වෙනුවට සත්ගුණවත් චක්‍රයක් රටේ නිර්මාණය වෙවි රටේ දුප්පත් ජනකොටස් වලට සාන ලැබීවි ඔවුන්ගේ බලපොරොත්තු ගොඩ නැගීවි ගොවීන් ධීවරයන් කුඩා කර්මාන්තකරුවන් මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන් සහ ඉහළ පෙළේ සමාගම් නැවත පණ ගැන්වීම රටේ වර්ධනය දැනෙන පෙනෙන මට්ටමකට එළඹේවි දේශීය ආර්ථිකය ගොඩනංවා ගැනීමට දේශීය ව්‍යාපාරිකයන් බිහි වේවි ශක්තිමත් වේවි මුල්‍ය ආයතන රැකේවි සර්ව ආර්ථික සාධක යහපත් අතට හැරේවි මිත්‍රෝනි මේ තත්ත්වයේ ඉදයිමනි නිර්මාණය කිරීම ඔබගේ සහ අපගේ වගකීමක් වශයෙන් අපි දත් පසුගිය ජනාධිපතිවරණයේදී අපගේ ජනතාව ඉතා ඉහළ ප්‍රතිශතයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරගත් එක හේතුව නම් ඒ වෙනස ඇති කරගන්න මාගේ 2005 සිට 14 වස 9 රජයේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේද කිසිවිටක දුම් පොරොන්දු කඩ කරන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා අපි කියන දේ කරනවා නවරජය ජනතා කේන්ද්‍රීය ආර්ථිකය බිහිකරන්න බලාපොරොත්තු වන බව දැන්නමත් දන්නවා අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශන මහතුරුන් අද සිය අමාත්‍යංශවලදී වැඩබහර ගත්තා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළා ඒ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදයි අමාත්‍යංශ නිර්ධාරණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා මෙතර කර්මාන්තහ සැපියොම් කළමනා කරන අමාත්‍යංශයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළා ඒ ආගමික ආශිර්වාද මැද්දේ ජනතා නියෝජිතයන් සහ අමාත්‍යංශ නිලධාරීන්තුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අතිමහත් බහුතර ජනතාවක් විශාල බලාපොරොත්තු සබා තිබෙනවා මේ පාලනය පිළිබඳව නිදහසෙන් පස්සේ වැඩිම බලාපොරොත්තු රඳවා තබාගෙන විශේෂයෙන්ම සිංහල ජන සමාජයේ අතිමහත් බහුතරයක් ඡන්දය දීලා තියෙන ආණ්ඩුවක් අපි මේ පිටවල තිබෙන්නේ ඒ වගේම දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් සුළුතරයක් අපට ඡන්දය දීලා තියෙනවා ඒ සියලු දෙනාගේම විශ්වාසයන් හා බලාපොරොත්තු රකිමින් රටේ ජනතාව බලාපොරොත්තු වෙන අනාගතවාදී පාලනයක් නිර්මාණය කිරීම සඳහා අපි උපරිමයෙන් කැප වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පොලිස් මුලස්ථානයේ අනුමැතියකින් තොරව විදේශගත වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන බව පොලිස් මුලස්ථානය පවසනවා. පොලිස් නිලධාරියෙකු විදේශගත වීමේදී අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය අත්‍යවශ්‍ය වනවා. කිසිදු අවසරයකින් තොරව විදේශගත වීම බරපතල ගැටලුවක් බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර කඩිනමින් වර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස් මුලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අද දැනුම් දී තිබෙනවා. එසේම මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පසුගිය රජයේ සමයේ දේශපාලනික ඌමනා මත ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළා. එහිදී ඔවුන්ට චෝදනා එල්ල වූයේ ඒක පාර්ශවික ලෙස දේශපාලනික ඌමනාවන් මත එම පරීක්ෂණ සිදු කරන බවටයි. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සිය බිරිඳ සහ දරුවන් තිදෙනා සමග ඊයේ දහවල් 12:50ට පමණ ස්විස් ගුවන් සේවයට අයත් WK-065 තරණ ගුවන් යානයෙන් ස්විට්සර්ලන්තයේ බලා පිටව ගොස් තිබෙනවා. මෙම නිලධාරියාට එරෙහිව කිසිදු ආකාරයක විමර්ශනයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර නොමැති අවස්ථාවක ඔහු මෙසේ විදේශගත වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථවලින් මගීන්ට සිදුවන හිරිහැර අවම කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඝෝෂාකාරී සංගීතය හා අධික ලෙස මගීන් රැගෙන යාම ඒ අතර වනවා. මාජන්තාව තලාපිලා දාන්න කාටවත් හැකියාවක් වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ඇදිව ජනාධිපතිතුමා දැනුම් දුන්නා නීතිය යුක්තිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා.
අපිත් කියනවා බස් රථවල සිදුවන අක්‍රමිකතා විශේෂයෙන්ම දුරගාමන් සේවාවල අර්ධ සුපෝභෝගී බස් රථවල අධික බස් ගාස්තුවක් අරගෙන යනවා මගින් හිටගෙනත් යනවා ඒක සම්පූර්ණ නීති විරෝධී මේ අවස්ථා කීපයකදීම උත්සාහ ගත්තා නවත්ත ගන්න නමුත් දේශපාලන බලපෑම් මත ඒ නැවතුණා ඒ වගේම අර්ධ සුපෝභෝගී සේවා අපි කිව්වා වෙනසන මේක අහෝසි කරන්න කියලා ඒක මගින් සූරා කරන ක්‍රමවේදයක් කියලා ජනාධිපතිතුමාගේ අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ ඉදිරියේදී ඒ අදාළ බලධාරීන්ගොත් මේ දේවල් ක්‍රියාත්මක වෙයි කියලා මොකද විශේෂයෙන්ම මගී ජනතාව සුරක්ෂිත වෙන ආකාරයේ වැඩපිළිවෙලට අපි අනිවාර්යයෙන්ම යා යුතුයි. ඉතින් අපි ස්ථාවරය වෙනස් කළා නෑ. අපිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම දැන් සැකසලා තියෙනවා. මම හිතන්නේ අපිට ඒ ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා කියලා. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි කර දුන් කඹුරුපිටිය ජනතාවට ස්තුතිය පළ කිරීමේ රැස්වීමක් කඹුරුපිටියේදී පැවැත්තුණා. අමාත්‍ය ඩලස් අලහපිරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කංචන විජේසේකර නිරෝෂන් ප්‍රේමරත් යන මහතුරුන් එහිදී අදහස් දැක්වුවා. ස්පාඤ්ඤේ සුප්‍රසිද්ධ ක්‍රීඩාවක් තියෙනවා. මොකද්ද? ගොම්පොර. ඒ ගොම්පොර ක්‍රීඩාවේ ගොනා කුලප්පු කරන්නේ කොහොමද? ගොනාගේ ඉස්සරහට රතු පාට රෙද්දක් අල්ලන මූ කුලප්පුට දුවන්න පටන් ගන්නවා අනිනවා. මේ ඉන්න දේශපාලන ගවයෝ කුලප්පුනේ කහපාට. සිවුර පෙන්නුව හැටියේ දේශපාලන ගවයෝ. දේශපාලන වෘෂභයෝ. ටික ඔක්කොම කුලප්පු වෙලා අනින පටන් ගන්නවා. රට වටා දුවනවා. එනගෙන එනගෙන යනවා. ඒකේ ප්‍රතිඵල තමයි 17 වෙනි උදේ පාන්දර භුක්ති විඳින සිද්ධ උනේ. සමිතෝරණේ මතක තියාගන්න සජිත් ප්‍රේමදාස මහත්තයා විතරක් නෙමෙයි පෙරදුවේ. මේ පරාජයට පත්ුනේ අසංස්කෘතික බලවේග. මෙරටේ අන්තවාදය පරාජයට පත්ුනේ. මෙරටේ ත්‍රස්තවාදය බටහිර බලවේග. පරාජයට පත්ුනේ අධිරාජ්‍යවාදය. පරාජය වුනේ පාතාලය. පරාජය වුනේ කුඩු රජාලා. පරාජය වුනේ කැලෑ පාළුව. නීතිය කඩන මිනිස්සු. අන්තිම බය 48 රටෙන් පිට පිටවපු ඊළඟ ආණ්ඩුව. මේ සියලු බලවේග අපි පරාජයට පත් කරනවා. ඒ පරාජයට පත් කරපු බලවේග අතරේ ඔබ උඩින්ම හිටියා. ඔබ ඉදිරියෙන්ම හිටියා. හරියට නොවැම්බර් මාසේ 26 වෙනිදා මීට අවුරුදු 11කට විතර කලින් නම් මේ දැන් වෙන සතිය මහවිරු සතිය දැන් නොවැම්බර් 26 වෙනිදා ප්‍රභාකරන්ගේ උපන්දිනේ මේ ගිය අවුරුද්ද වෙනකොටත් දැන් මේ සතිය විරු සතිය විදිහට නම් කරලා ඉවරයි මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා ගෙදර ගියාට පස්සේ පහන තීමේ අරමුණෙන් තමයි පටන් ගත්තේ මහවිරු සතිය කෙලවරුනේ කොහමද සම්බන්ධනලගේ යෝජනාවලිය ආවේ වෙනම රාජ්‍යයක් සංකල්පය සම්බන්ධන මහත්තයලගේ පෞද්ගලිකවස කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයලගේ කඳවුර මේ සියලුම යෝජනාවලට එකඟ වුණා කියලා මගේ අම්මේ තාත්තේ ගෝඨාභය මහත්තය රටේ නායකයෝ වුණා මහින්ද මහත්තය අගමැති වුණා. ඇහින්නේ නැහැනේ දැන් මහවිරු සතියක් ගැන. ගෝඨාභය මහත්තයටයි මහින්ද මහත්තයටයි ඊළඟට ආපු අභියෝගය තමයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම එකම රටවැසියෙක් විදියට සලකන සහ ඒ රටවැසියන් මේ රට තමන්ගේ රට කියන පිළිගන්න මට්ටමකට මේ රට රැගෙන යෑමේ අභියෝගය. ඒ අභියෝගයට උත්තරයක් අපි දෙන්න ඕන. තමුන් ආන්සලට පුළුවන්කම තියෙනවා නම් මහින්ද මහත්තයටයි ගෝඨාභය මහත්තයටයි 3-2 ආණ්ඩුවක් මන්ත්‍රීවරු 150ක් පාර්ලිමේන්තුවට අරගෙන ගිහිල්ලා ශක්තියක් දෙන්න කියන ඉල්ලීම මම තමුන් ආන්සලගෙන් කරනවා. පොලිස් පරිසරික ඒකක නිලධාරීන් සහ පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව කොළඹ අවට වෙරළ තීරයේ පිරිසුදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන සුරක්ෂිත රටක් බිහි කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම විරල පවිත්‍ර කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ රටේ සමස්ත ජනතාවට ආදර්ශයක් ලබා දෙමින් සිදු කෙරුණු මෙම කටයුත්තට සහයෝගය ලබා දෙමින් මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩිකයන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. නිලධාරීන් 400කට අධික ප්‍රමාණයක් ආදර්ශයක් වෙමින් මේක සිදු කළේ සුරක්ෂිත රටක් බිහි කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ ඒ උදාර සංකල්පය යථාර්ථයක් බවට පත් කර ගැනීමට අපි ඒ සුරක්ෂිත රටක් වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරලා දෙන්න ඕන අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්තුමාගේ අධීක්ෂණය මත මේ කටයුතු සිදු වෙන්නේ අපි මහජනතාවගෙන් අපි නැවත නැවතත් ඉල්ලා සිටින්නේ නීති ගණනාවක් තිබෙනවා පරිසරය ආරක්ෂා කිරීමට අදාළව නමුත් අපි මූලිකව බලාපොරොත්තු වෙන්නේ මෙලෙස කැලිකසල පරිසරයට එකතු කරන්න එපා කැලිකසල බැහැර කරන ඒ ස්ථානවලට පමණක් ඒවා යොමු කරන්න අද මේ පොලිසිය කරන රාජකාරිය ඉතාමත් ඉහළ රාජකාරියක් අද මේ කරන්නේ ඉතින් මම හිතන මුළු ලංකාවේ මේ දේ කරන්න පුළුවන් නම් තමයි හොඳයි කියලා මම හිතන්නේ ඉතින් අපි මේකට සම්බන්ධ වෙන්න කියන එක මමත් සන්තෝෂ වෙනවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට හොඳ දැක්මක් තියෙනවා දැන් වැඩසටහන් ආරම්භ වෙලා තියෙනවා රටේ සියලුම ජනතාවට මම ආරාධනා කරනවා එකතු වෙන්න රට ලස්සනට තියාගන්න කවදා හරි මේ ලස්සන තියාගත්තොත් අපේ දරුවන්ට ලස්සනට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා නම් කිරීමේ හැකියාව ඇත්තේ එහි මහලේකම්වරයාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව විපක්ෂ නායකවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
තරුණ කණ්ඩායම වැඩිහිටි කණ්ඩායම කාන්තා කණ්ඩායම කියලා බෙදීමක් සිදු වුණොත් ඒ බෙදීම සිදු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. ඒ නිසා 55 ලක්ෂයක් ඡන්දය දුන්නේ තරුණ කණ්ඩායමකට වෙනම යන්න නෙමෙයි. මොකද තරුණ කණ්ඩායමක් වෙනම ඡන්දය ඉල්ලුවේ නැහැ. සියලු දෙනා එකට එක්කාසු වෙලා තමයි මේ මැතිවරණයේදී අපි වැඩ කටයුතු කරන්නේ. එමනම් කාටවත් බඳලා කැඩලා බිඳලා යන්න පුළුවන් කමක් නැහැ. හැම කෙනාම එකට යයි. වෙන්න යනවා නම් සිදු වෙන්නේ අපේ පදනමට හානියක් මිස වාසියක් සිදු වෙන්නේ නැහැ. එහෙම තරුණ කණ්ඩායම වෙනම හදනවා නම් එක්සත් ජාතික පක්ෂියෝ බොහොම පැහැදිලි තීන්දුව ගනී අපි උගලොන්ගේ කණ්ඩායම් වලට කල්ලි වලට අපි එන්නේ නැහැ. විපක්ෂ නායක ධූරය හිමි කර ගැනීමේදී ඒ තනතුර සඳහා පත්තිය යුත්තේ පක්ෂයේ මහලේකම් විසින් කණ්ඩායම් නායකයා හෝ වෙනත් තැනක් නම් කරනවා නම් ඒ තැනත්තා තමයි විපක්ෂ නායකයා විදියට සම්ප්‍රදාන කුලෝ ස්ථාවර නියෝග අනුව ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව තාම පක්ෂයේ නායකත්වයේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ අනුව මහලේකම්වරයා ලියවලා තියෙනවා පක්ෂ නායක ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ කියන එක. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එළවී ඇති චෝදනාවකට අදාළව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනුකල නඩුවක් ජනවාරි 14 වනදා කැඳවීමට අභිහාචන අධිකරණය අද නියෝග කළා. මෙම චෝදනාවට එරෙහි විරෝධතා ලැබෙන මාස අවසන් වීමට පෙර ගොනුකරන ලෙසයි අභියාචන අධිකරණය වග උත්තර පාර්ශවයට නියෝග කළේ. නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත යන අය මෙම නඩුව ගොනුකර තිබෙනවා. මහාචාර්ය සරත් විජේසූරිය මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශන නිකුත් කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. රුවන්වැලි මහා සෑ රදුන්ගේ නව කොත් වහන්සේ සහ චෝඩා මාණික්‍ය පැලදවීමේ පුණ්‍ය මහෝත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අභිනවයෙන් තැන්පත් කරන චූඩාමාණික්‍ය සහිත කොත නිරාවරණය කිරීම සිදු කෙරෙන්නේ හෙට දිනේදී. නව චූඩාමාණික්‍ය අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියසදී මහජනතාවට වැඳපුදා ගැනීමට මේවන විට අවස්ථාව සලසා තිබෙනවා. අද මධ්‍යහන 12:00ක් චූඩාමාණික්‍ය වන්දනාමාන කර ගැනීමට සැඳහැවතුන්ට අවස්ථාව සලසා දී තිබුණා. අති විශාල පිරිසක් එය වැඳපුදාගත් බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මෙම පින්කම සිදු කෙරෙනවා. එත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. හමුවෙනවතත් පස්වරු 1:55ට. සුබ දවසක්. www.itnnews.lk